नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुगत तथागत वर धर्म चक्रवर्ती स्वामी वे भाग्यवत वरियतो सम्मा सम्बुद्ध जानन वांतेत मागे नमस्कार देवा साधु 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 සත්තර්මස්සවනාභිලාෂී සද්ධාබුද්ධ සම්පන්නී අදත් අප මේ සූදානම් වන්නේ සදාම් දැන් කොට අත්තර නැති දහපොත් පෙළේ තුන්වෙනි පොත පාදක කරගෙන යැසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන වැඩසටහන ආරම්භ කරන්න ආරම්භක වැඩසටහනත් එක 227 තමයි අද සම්පාදනය කරලා විකාශනය කරන්නේ ඉතින් මේ පින්නතුන් හැමදෙනාම යෝනිසු මානසිකාරයෙන් එළඹ සිටින්නේ සත්තම් ප්‍රජාන ජීවිතෝ සිත අන්නේ විහිදවන්නට ඉඩ නොදී සිත සමාධිගත කරන විදිය මේ දහම් ගන්න හොඳට මනසේ දාණය වන විදියට ශ්‍රවණය කරගෙන ශ්‍රවණය කරගෙන දාණය කර ගන්නව ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන හැම දිනම සීල සමාධි ප්‍රඥා ගුණ පුදවාගෙන සමති දර්ශනා දියුණු කරගෙන පරම ගම්භීර දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයන් තුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ ධර්මඥානය තුළින් පෝෂණය ලැබේවා උදව් උපකාරය ලැබේවා වහාම සතර දුකින් මිදෙන උතුම් සුන්දර වාසනාව උදා කර ගන්නට මේ වැඩසටහන මට මහ උපකාරී වේවා කියන උතුම් සිතිවිල්ල පෙරදරි කරගෙන ශ්‍රවණය කරන්න කියලා මම ඉල්ලනවා මේ තියෙන පිණුතුනේ ඒ දහම් පොත. අදට නියමිත ප්‍රශ්නය 544 506 වෙනි පිටුව. දීපංකරාදී වූ සූවිස්සක් පමණ සාරජ්‍යන් වහන්සේලාගේ ලබන ලද විර නැති මහා බෝසතාණන් වහන්සේලා සසර ගමනේදී බුද්ධත්වයේ ලබන තෙක් किसी विटक उपत नोलबन इतान अटलोस कहते वे अटलोस के दहाट ये अटलोस अभाव इतान कवरे नाम कर पिलितुरा मम सपे आगणती ने हेत तू मैंने पिटुअ सीसा धर्मवाद संग्रह के दाम पुद ने तपी प्रार्थना के बलमु दीपकरादि सुविशक पमन सर्वज्ञ वहां से लागे डबन विवरण अति महाभोतान वहां से ला සසර ගමනේදී බුද්ධත්වයේ ලබනතේ කිසිවිටක උපත් නොලබන ඉත්තානෝ අටලොසක් ඇත්තේ වේ. ඒ අටලොස් අභාවි ඉත්තානෝ කවරේදයි නම් කරන්නේ. මෙන්න පින්නතුනි ඊට පිළිතුර බෝසත් වරුන්ට අභාවය නොවන්නා වූ අභාවි ඉත්තානෝ අටලොස නම් 18 නම් පළවෙනි එක අවිච්‍ය දෙවෙනි එක ලෝකාන්තරික නර්ගය තුන්වෙනි එක නිජ්ජාම තුන්නික නම් ප්‍රේත ඒක නිජ්ජාම තන්නික නම් ප්‍රේතෝණ හතර කුප්පිපාස නම් ප්‍රේත ලෝකය පහ කාලකන්දක නම් අසුරෝණ හය වටු කුරුල්ලන්ට වඩා කුඩා තිරිසන් යෝනි අසඤ්ඤ සත්‍ය නම් වූ රූපාචර බඹලෝ අට සුද්ධාවාසයේ උප්පත්ති නමේ ජාත්‍යන්තතා උපතින්න අන්දවා 10 ජාති බදිරතා උපතින්ම බීලිවා 11 ජාති මුගතා උපතින්ම ගොළුවා 12 ස්ත්‍රී භාවය 13 උපතෝ බැංජක භාවය 14 පණ්ඩක භාවය 15 සෝවාන් ආදී නොවන බැවින් වෘතමානයේ පරියාපන්න නොවන භාවය බුද්ධත්වයේ ලබන මොහොතේ සෝවාන් ආදී මාර්ගඵල නොලබන භාව 16 පඤ්චානන්තාර කර්ම නොවන භාවය 17 අසුද්ධ ගෝචරතාය 18 මිත්‍යා දෘෂ්ටිය කර්ම ක්‍රියාවන්ගේ අදර්ශන යන මේ අටලොස් අභාවිතාණයන්ය නැත්නම් අපි 18 කියලා බලමු පළවෙනි කවිච්‍ය දෙවනික ලෝකාන්තරික නරකය තුන නිජ්ජාම තුන එකනම් ප්‍රේත යෝනිය හතර කුප්පිපාස නම් ප්‍රේත ලෝකය පහ කාලකන්දක නම් අසුර යෝනිය හය වටු කුරුලන්ට කුඩා තිරිසන් යෝනිය හත අසන්න සත්‍ය නම් වූ රූපාචර බඹලව අට සුද්ධාවාසයේ උප්පත්තිය නමේ ජාත්‍යන්තතාය නැත උපතින්ම අන්ධ බව 10 ජාති බදිරතාය උපතින්ම බීලි බව 11 ජාති මුගතාය උපතින්ම ගොළු බව 12 ඉත්‍රි භාවය 13 උපතෝ බංජක භාවය 14 පණ්ඩක භාවය 15 සෝවාන් ආදී නොවන බැවින් වෘත්තමානයේ පරියාපන්න නොවන භවය බුද්ධත්වය ලබන මොහොතේ සෝවාන් ආදී මාර්ගඵල නොලබන බව තමයි එෙන් අදහස් කරන්නේ 16 පඤ්චානන්තාරය කර්මයේ නොවන භවය 17 අසුද්ධ ගෝචරතාය 18 මිත්‍යා දෘෂ්ටිය කර්ම ක්‍රියාවන්ගේ අදර්ශනය යන මේ අටලොස් අභාවි ඥානයන්ය
මේ ඉත්තාට පැහැදිලි කරන ගාථාව උනා. ඒවං සබ්බංග සම්පන්නා බෝධියානියතා නරා සංසරං දීගමත් දානම් කප්ප කෝටි සතේ හිපී නැවතත් ඒ ගාථාව ඒවං සබ්බංග සම්පන්නා බෝධියානියතා නරා සංසරං දීගමත් දානම් කප්ප කෝටි සතේ හිපී අපි දැන් මේ ඉත්තාන 18 පැහැදිලි කරන ගාථා බලමු හයක් තියෙනවා පළවෙනි එක අවීචිමින උපජ්ජම්ති තථා ලෝකාන්තරේසු ච නිජ්ජාම තණ්හා කුප්පිපාසා නහොන්ති කාල කඤ්ජකා නැවතත් පළවෙනි ගාථා අවීචිමින උපජ්ජම්ති තථා ලෝකාන්තරේසු ච නිජ්ජාම තණ්හා කුප්පිපාසා නහොන්ති කාල කඤ්ජකා දෙවෙනි ගාථා නොන්ති කුද්දකා පානා උපජ්ජම් තාපි දුක්ගතින් ජායමානා මනුස්සේසු චච්ඡන් දාන භවන්ති තේනා තදින ගතා නොන්ති කුද්දකා පානා උපජ්ජම් තාපි දුක්ගතින් ජායමානා මනුස්සේසු චච්ඡන් දාන භවන්ති තේ තුමන ගතා සෝතේවේ කල්ලතානත්තේන භවන්ති මුගපක්ඛිකා ඉතිභාවං නගච්ඡම්ති උබතෝ බඤ්ජන පණ්ඩකා නැවතත් තුමින ගතා සෝතේවේ කල්ලතානත්තේන භවන්ති මුගපක්ඛිකා ඉතිභාවං නගච්ඡම්ති උබතෝ බඤ්ජන පණ්ඩකා ඊට හතරෙනි ගතාව පිළිතුරු න භවන්ති පරියාපන්නා බෝධියානියතා නරා මුත්තා ආනන්තරිකේ සබ්බත්ත සුද්ධ ගෝචරා නතතත ගත න භවන්ති පරියාපන්නා බෝධියානියතා නරා මුත්තා ආනන්තරිකේ සබ්බත්ත සුද්ධ ගෝචරා පා මිච්ඡාදිත්තේන සේවಂತಿ කම්ම කිරිය දස්සනා වසමානාපි සංකේසු අසඤ්ඤං නෝපජ්ජරේ නතත් පසිගත මිච්ඡාදිත්තං නසේවම්පි කම්ම කිරිය දස්සනා වසමානාපි සංකේසු අසඤ්ඤං නෝපපජ්ජරේ අයිගත සුද්ධාවාසේසු දේවේසු හේතු නාම නවිජ්ජන්ති නවිජ්ජතේ නෙකම නින්නා සප්පුරිසා විසංයුත්තා බවාභය චරන්ති ලෝකත්ත චරියාය ඌරෙන්ති සබ්බ පාරමීතේ නතතයි ගත සුද්ධාවාසේසු දේවේසු හේතු නාම නවිජ්ජතේ නෙකම නින්නා සප්පුරිසා විසංයුත්තා භවේ භවේ චරන්ති ලෝකත්ත චරියාය පුරෙන්ති සබ්බ පාරමීතේ මනසයන් පිටුව අත්තසාලනී ධම්ම සංගණිප්පකරණ අට කතාවෙන් තමයි ඒ පිළිතුරට ඒකාත ටිකක් සපයන්නේ ඊළඟට 545 වෙනි ප්‍රශ්නය 508 වෙනි පිටුව තථාගත ධර්මයේ ඇසීම මාත්‍රයෙන් හා සාධුකාරදී මාත්‍රයෙන්ද එසේ කරනුවන්ට නොයෙක් අනුසත් ලැබෙන්නේ ඒ ධර්මයේ යහපත් බව හේවත් ශාක්කාත භාවය නිසාය. දාම් අසමින් ප්‍රීතියෙන් සාදුකාර දුන් පිනේ. එක්තරා භික්ෂුවකගේ මුවෙන් සුවඳ විහිදුනේය. ඒ අතීත කතා පුවතා වත්පත් පුවතත් පැහැදිලි කරා. නැත්නම් ප්‍රශ්නය තථාගත ධර්මයේ ඇසීම මාත්‍රෙන් හා සාදුකාර දී මාත්‍රෙන්ද එසේ කරනුවන්ට නොයෙක් අනුසස් ලැබෙන්නේ ඒ ධර්මයේ යහපත් බව හේවත් ශ්‍රක්කාත් භාවය නිසා ධම් අසමින් ප්‍රීතියෙන් සාදුකාර දුන් පිනේ එක්තරා භික්ෂුවකගේ මුවෙන් සුවඳ වේදිනේ ඒ අතීත කතා පුවතා වත්මන් පුවතක් පැහැදිලි කරා මම පිළිතුරු තපයාගෙන තියෙන්නේ 352 වෙනි පිටුව සූවිසි මහා ගුණය කියන මහාචාර්ය රේණුකාණේ චද්දිපුර නාහම්යන් වහන්සේගේ අතින් දීවුන දාප මෙන්න පිළිතුරුනේ මනෝරත පූර්ණී නම් දාම්පතේ සඳහන් වන පරිදි සද්දම්ම දේශනා කාලයේ සාදු සාදු උති භාසතෝ මොකතෝ ආයතෝ ගන්ධෝ
උප්පලම් යතෝද එදා තත්ත්වේ ගාතාව මම රතපූර්ණිය තියෙන හැටියට සද්දම්ම දේශනා කාලේ සාදු සාදුති වාසතෝ මොකතෝ වායතේ ගම්දෝ උප්පලම්ම යතෝද මම රතපූර්ණිය තමයි ගාතාව තුවිදි මාගුල පොතට ආවේ ඊළඟට මේ විස්තරය බලමු සාදුකාදී පිළිබඳව සවැත්වර විසුවේ රූපත් කාන්තාවගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිට මේ ධර්මයේ අනුව නොපිලිපැදිය හැකියයි සිතා විහාරයට ගොස් එක්තරා පිණ්ඩපාතික තෙර නමක් සමීපයේහි පැවිදිලිය පසේනදු කොසල් මහරජතුමා අස්වාමික වූ ඒ කාන්තාව ස්වකීය අන්තපුරයට ගෙන්වා ගත්තේය දිනක් රජතුමා නෙනුපුල් මල් නිර්මාණයනේ මල් මිටියක්ගෙන අන්තපුරයට පිවිස එක් ඉස්තියකට එක මල බැගින් දුන්නේය ඒ කාන්තාවට මල් දෙකක්ම ලැබුණේය ඕ ඉමහත් ප්‍රීතියෙන් ඒ මල් ගෙන සිප මුවින් මහනෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහිවී ඇඬුවා රජතුමා ඇගේ ක්‍රියාව දැක ඇය ගෙන්වා කරුණු විචාලේ මොතමෝ මුවින් මහනෙල් මලින් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහිවී හැඬූ බව රජුට දැන් වූවාය රජුට එය නොපිළිගත හැකි විය දෙතුන් වරක් ඇය කී නමුත් රජු එය විශ්වාස නොකළේය රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසුදින සියලුම සුවඳ වර්ග රජගෙන් ඉවත් කරවා අතුන් පනවා බුදුපාමොක් මාසඟන වැඩම කරවා දන් දී ඉත්‍යගෙන් ඒ භික්ෂුව අසා දැනගෙන බුදුරදුන් වෙත එළඹ ස්වාමීනි අපට අනුමෙවෙනි බණ කීමට අසවල් භික්ෂුන් වහන්සේ නමත්වා නුඹ වහන්සේ සිසු භික්ෂුන් වහන්සේලා සමග විහාරයට වැඩම කරන සේක්වායි චලිතේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් සමග විහාරයට වැඩම කළ සේක තෙරණුවන් දහම් දෙසම අරමුණු සමගම රජලේ සුවඳ දැයින් පිරී ගියාක් වෙන් විය රජතුමා කාන්තාවගේ කීම සැබෑවැයි පැහැදී පසුදින භාගවතුන් වහන්සේ වෙත එළඹ තෙරණුවන්ගේ මුවින් සුවඳ විහිදීමේ හේතුව විචාලේ මහරජ ඒ භික්ෂුව අතීතයේ දහම් අසමින් ප්‍රීතියෙන් සාදුකාර දුන්නේය ඒ පිනෙන් ඒ භික්ෂුවගේ මුවින් සුවඳ විහිදෙන්නේ යයි භාගවතුන් වහන්සේ වදාළසේ ඊළඟට පින්නතුනේ 546 වෙනි ප්‍රශ්න මිහිඳු රජ නාගසේන මහරහත් ඉතිරියන් කෙරෙන් ප්‍රශ්න විචාරණ කල එක් අවස්ථාවක දම් දීමේදී එම පින් අනුමෝදන් වීම ගැනද විමසා සිටියේ එම සංවාදයේ පැහැදිලි කරන්න නැත ප්‍රශ්නය මිහිඳු රජ නාගසේන මහරහත් ඉතිරියන් කෙරෙන් ප්‍රශ්න විචාරණ කල එක් අවස්ථාවක දම් දීමේදී එමමින් අනුමෝදන් වීම ගැනද විමසා සිටියේ එම සංවාදයේ පැහැදිලි කරයි පිළිතුරු මා සපයාගෙන තියෙන හාර්ච්‍ය 19 වෙනි පිටුව සීසත් ධර්මාවාද සංග්‍රහයෙන් උදාහරණ බලන්න පිළිතුරු මිහිඳු රජ නාගසේන ඉතිරයන් කෙරෙන් ප්‍රශ්න විචාරණ තැන් මෙසේ විචාරේ ඒ කෙසේද යත් ශාමියෝ නාගසේන ඉත්‍රයන් වහන්ස දන් දෙන්නා වූ මිය පරලෝකීය දන් දෙන්නා වූ මිය පරලෝකීය නෑයන් උදෙසා දන් දී ප්‍රේතයන්ට පින්පෙත් දෙන්නා වූ ඒ දානමය පින ඔවුන්ට කෙසේ පැමිණේදයි විචාලේය ඊයසා නාගසේන මහතෙරුන් වහන්සේ ඊයසා නාගසේන මහතෙරුන් වහන්සේ මහරජ එසේ දෙනලද දානමය කුසලයේ ඉත්තානේම පැමිණෙන්නේ අත්තානේ නොපැමිණෙන්නේ යයි වදාළසේක ඒ ඇතු මිලිඳු රජ ස්වාමීන් වහන්සේ ඒ කවරනම් තැනක ඉත්තානද කවරනම් තැනෙක් අත්තානද විචාල රජාට තෙරුන් වහන්සේ මෙසේ වදාළසේක යම් සත්ත්ව කෙනෙක් නරකයේද තිරිසන් ජාතියේද මනුෂ ජාතියේද දිව්‍ය ජාතියේද උපදන්නා වූ උපන්නා වූ වීනා ඒ හැම දෙනම
තම තමන්ගේ බන්දු මිත්‍රාදී වූ කල පින්කම් ජීවිත බල අනුමෝදන් වීමට නිසි කාරණා ඒ ඒ තැන්නේ නැතියේ මෙකේ තැන් ආස්ථාන නම් වෙත් ඒ ඕම් කරාගොස් ඒ දාන ආදී පින්පත් නොපමිනේය යම් ඥාතිසාලෝහිත කෙනෙක් මිය පරලෝකොස් ප්‍රේත ලෝකේ උපන්නා වූ ඒ ප්‍රේතයන්ම ඉත්තාන වශයෙන් දැන් ඒ ප්‍රේතයන්ම ඉත්තාන වශයෙන්ම දැන් දාන ඵලය ගොස් පැමිණේ ඥාතත්තේ කොටස යම් ඥාතිසාලෝහිත කෙනෙක් මිය පරලෝකොස් ප්‍රේත ලෝකේ උපන්නා වූ ඒ ප්‍රේතයන්ම ඉත්තාන වශයෙන් දාන ඵලය ගොස් පැමිණෙන්නේ එයින් ප්‍රේතවම ඉත්තාන වෙති වදාළසේක. ඒ අසා බිඳු රජ නැවතෙම ඒ අසා බිඳු රජතෙම නැවතත් තෙරුන් වහන්සේට දන්වනි සාමියෝ නාගසේන ඉත්තරයන් වහන්ස ඒ දාණය අනුමෝදන් වීමට ඉදින් ඒ ස්ථානයේ තේ නෑ ප්‍රේතයෝ නොපැමිණියා වුණා. කවරක් වූ ඒ දාන ඵලය ප්‍රයෝජනෙදී දෛවි වදාළ රජා තෙරුන් වහන්සේ වදාළසේ මහරජ ඥාති පේත්‍රයන් නැති තැනක් නැත. එසේ වුවත් එසේද වුවත් ඔවුන් නොපැමිණිය හොත් ඥාති ප්‍රේතයන් කෙරෙන් පිටත් සෙසු ප්‍රේතයන් කෙරෙන් පිටත් සෙසු අන්‍ය වූ ප්‍රේතයෝ ඒ දානය අනුමෝදන් වන්නා වූ අදාළ මහරජ ඥාති පේතයන් නැත්තෙනෙක් නැත. එසේ දුවත් ඔවුන්ට නොපමිණිය හොත් එසේ දුවත් ඔවුන්ව නොපමිණිය හොත් ඥාති පේතයන් කෙරෙන් පිටත් සෙසු අන්‍ය වූ ප්‍රේතයෝ ඒ දානය අනුමෝදන් වන්නා වූ අදාළ එවිට මහරජ දන්වනුයේ සාමීන් වහන්ස අන්‍ය වූ ප්‍රේතයෝ දේ දානය අනුමෝදන් වීමට ඒ නොපමිණිය හු වී නම් කවරක් වූ ප්‍රයෝජන විදිද්දැයි විචාල රජාට රජ දාන ඵලය දන්දුන් දායකයෝම අනුභව කරන්නා වූ යැයි වදාළකයි. මිලිඳු රජේ අස ස්වාමීනි වූ නාගසේන ඉත්‍රයන් වහන්ස මේ කාරණය උපමාවෙන් හඟවා වදාළ මැනවයි දැන් වූ කල් උපමායෙන් වදාළසේක් මහරජ මේ ලෝකයේ සමහර කෙනෙක් තමන්ගේ නෑයන් දක්නා පිණිස යහපත්ව ආහාර පාන වර්ග සාදාගෙන ඕංකරා ගිය කලේ නෑදෑයෝද ඒ චිත්තියාව වී නම් ගෙන ගිය හැම උපකරණයක්ම ඔවුන්ට පැමිණෙන්නා. ඔවුන් ඒ නැතවොත් මහරජ ගෙන ගිය ආහාර පාන වර්ගයක් කුමක් කෙරේදැයි විචාල ගෙන ගියාවම අනුභව කරන්නා වූය. කුමට විනාශ කරේදැයි දැන්නේ. එපරිද්දෙන්ම මහරජ ඥාති ප්‍රේතාදී නිසා දුන් දානයාගේ ඵලය ඔවුන් කරා නොපමිණිය හොත් දන් දුන් දායකයන්ටම ඒ දාන ඵලය පැමිණෙන්නේ යයි කියා ප්‍රශ්න විසඳු වූ කල්හි ඒ අසා සතුටු මිලිඳු රජ ප්‍රශ්න විසඳීමේ නාගසේන ඉත්‍රයන් වහන්සේ ඉතා දක්ෂසේකයි කියා ප්‍රශංසා කළේය. ඊළඟට පින්නතුනේ 547 වෙනි ප්‍රශ්නය 512 වෙනි පිටුව. දස පුණ්‍යක්‍රිය අතර එකක් වන වේවාච්ඡද මහා ආනිසංසෝ කුසලාංසංස ලබා දෙන මහා පින්කම්. මේ පින්කම් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කර. නැවත ප්‍රශ්නය 547 දස පුණ්‍යක්‍රිය අතර එකක් වන වේවාච්ඡද මහා ආනිසංසෝ කුසලාංසංස ලබා දෙන මහා පින්කමකි. මේ පින්කම් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කර. පිළිතුර මම සපයාගෙන තියෙන්නේ 470 වෙනි පිටුව සීසත් ධර්ම අවවාද සංග්‍රහයෙන් උතුම්දාම් බලමු පිළිතුර. ආපදාසු සහායානං ලාභාච්ඡත්ත සිද්ධියා පරිවාර සම්පදා චේති වේයවච්ච පලං මතං ශීලාදී ගුණවන්තානං දානාදී කිරියා සුවා වේයවච්ඡං සම්බෝතං
ඕපලං වන්න ඉස්සති නැවතත් ඒ කතා ආපදාසු සහායානම් ලාභාච්ඡත්ත සිද්ධියා පරිවාර සම්පදා චේති වෙය්‍යාවච්ච පලං මතං ශීලාදී ගුණවන්තානම් දානාදී කිරියාසුවා වෙය්‍යාවච්ඡම් මි සම්බෝතං ඕපලං වන්න ඉස්සති යනාදී කියේ වෙය්‍යාවච්ඡය කියන ලද ගිනනුන්ට හා ගුණවතුන්ට උපස්ථාන මෙහෙ කිරීමෙන් නියුක්ත සත්‍යාවත් යම් කිසි විපත්තියක් පැමිණි කල්ලි ඊට සහායයන්ගේ ලැබීම කැමැති අර්ථයක් සිද්ධ වීම බොහෝ පිළිවෙල සම්පත් ලැබීම යන මේ ආනිසංසෝ ඇතිවන්නා වූයි. එසේද රෝගීන්ට එසේම රෝගීන්ටද ගුණවතුන්ටද නොය ප්‍රජා සත්කාර දානාදී පින්කම් කරන තැන්නේ තැන්නේද මනාකොට සිත පහදවා කරන ලද මේයක් මනාකොට සිත පහදවා කරන ලද මෙහෙ නිපදරා කුසලාංශත් කවලෙක් වන්නා කෙලෙද්ද ඕවට ඉතා මහත්ඵල වන්නේමය. යමෙක් රෝගීන්ට උපස්ථාන කෙරේද එත මට උපස්ථාන කළා නම් වෙයි කියා මහා කරුණා ඇති බුදුන් විසින් විශේෂයෙන් සඳහන් කොට වදානලයි. යමෙක් රෝගීන්ට උපස්ථාන කෙරේද හෙතව මට උපස්ථාන කළා නම් මේ කියා මහා කරුණා ඇති බුදුන් විසින් විශේෂයෙන්ම වර්ණනා කරන වදානලයි. එසේ රෝගීන්ට උපස්ථානයක් ලෝසියල් දතමනා ද ඇතඹු ලක්ෂේද ආචාර්ය වූ ලෝකග්‍රහස් වූ බුදුන්ට කරන උපස්ථානයක් සමවීමට කාරණා කිමයත් තථාගතෝ බුදුරජවණායේ අනුන්ට වන වැඩක් බෙන් තමන් වහන්සේට වන වැඩක් වෙන් සිතන සේක. එසේ රෝගීන්ට මෙතෙක් එසේද හේ රෝගීන්ට මෙහෙ කිරීමද බුදුන්ට මෙහෙ කිරීම කළා නම් වෙති යනු ආචාර්ය නොවේ. ගිලනුට උපත්තාන කිරීම බුදුරජ අනුදත් හේ හෙතම බුදුන්ගේ වචනය පිළිගැනීමෙන් ගිලනුට උපත්තාන කිරීම බුදුරජ අනුදත් හේ හෙතම බුදුන්ගේ වචනය පිළිගැනීමෙන් උපකාරී හේ බුදුන්ව මේ කළා නම් වේ. එසේ එබඳු විපුලතර මහාංශංශව කුසලාංශංශය බුදුන් හැර වර්ණා කරන්නට හෝ සිතන්නට හෝ කවර කෙනෙක් සමර්ථ වේද නොඇතම බිඳනතුළු නිසාරෝ මේ කුණු ශරීරයේ කළමනාවතුම් කුසලය කිරීමට අවකාශ ලැබ උමතු වියරු නොවු සිත් ඇති කවරේ නොකරන්නේද නුවැනදි සත්වතේම කරන්නේමය. මෙසේ අප්‍රමේය වූ මහාංශංශ ඇති චෛත්‍ය විහාර වත් පිළිවෙත් කිරීමෙහිද ගිලනුන්ට ගුණවතුන්ට කළමනා සියලු උපත්තාන කිරීමෙහි අප්‍රමාදව යෙදීමේ නුවණැත්තන් විසින් අත්කඩ පරවැඩ සැදීමේ උත්සාහ කළමන. නැතත් අපි ඡේදය බලමු. බිඳෙන සුළු නිසාරෝ මේ ගුණ ශරීරයෙන් කළමනා උතුම් කුසලය කිරීමට අවකාශ ලැබ උතුම් උමතු වියරු නොවු සිත්ති කවරේ නොකරන්නේ නොයනති සත්වතේම කරන්නේම. මෙසේ අප්‍රමේය වූ මහාන් සංස ඇති චෛත්‍ය විහාර වත් පිළිවෙත් කිරීමේද ගිලනුට ආ ගුණවතුන්ට කළමනා සියලු උපත්තානේ අප්‍රමාදව යෙදීම නුවණැත්තන් විසින් අත්වැඩ පරනවැඩ සැදීමේ උත්සාහ කළමන. අප්‍රමාදව යෙදීමේ නුවණැත්තන් විසින් අත්වැඩ පරවැඩ සැදීමේ උත්සාහ කළමන. ඊළඟට පින්නතනේ පන්තිය 48 වෙනි ප්‍රශ්නේ
කුසල කර්මයේ ඵල හැටියට විපාක වශයෙන් ලෞකික ලෝකෝත්තර යන සම්පත් දෙකයි. මේ සම්පත් දෙකෙන් ලෞකික සම්පත්ති උනම් කවරේද යන විස්තර කරා. නැවත ප්‍රශ්නය 548 වෙන 513 වෙන පිටුව. කුසල කර්මයේ ඵල හැටියට විපාක වශයෙන් ලෞකික ලෝකෝත්තර යන්නේ සම්පත්ති දෙකක්. මේ සම්පත් දෙකෙන් ලෞකික සම්පත්ති උනම් කවරේද යන විස්තර කරා. මම පිළිතුරු සපයාගෙන තියෙන 477 වෙන පිටුව සීසත් ධර්මාවාද සම්බ්‍රාහකෙන් තුන්දාම් බලපිටුව. ලෞකික සම්පත්තිය වනායි ගෘහපති මහාසාල සම්පත්තිය, බ්‍රාහ්මණ මහාසාල සම්පත්තිය, චිත්තිය මහාසාල සම්පත්තිය, ප්‍රදේශ රාජ්‍ය සම්පත්තිය, චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය, දිව්‍ය රාජ්‍ය සම්පත්තිය යනාදි වශයෙන් අනේක ප්‍රකාර වන්නාහු. එහෙයින් එයින් මනුෂ ලෝක සම්පත් නම් චිතු කුලයක 40 කලක් දන් නිදාන කොට තබා දවස දවස. එයින් මනුෂ ලෝක සම්පත් නම් යම් චිතු කුලයක 40 කලක් දන් නිදාන කොට තබා දවස දවස. පසාමුණක් අමුපහක්නේ. කහවණු වැයවෙමින් දසාමුණක් අමුණු 10ක කහවණු අයවන්නේ. වැයවීම 5යි 10ක් අයවෙයි. මේ ග්‍රහපති මහාසාල සම්පත් නම් මේ යම් බ්‍රාහ්මණ කුලයක 80 කියලා දන් නිදාන කොට 80 කියලා කියන 80 කොට දන් නිදාන කොට තමයි දවස දවස දසාමුණක් අහවණු වැයවීමෙන් 20 අමුණක් අහවණු අයවන්නේ. මේ බ්‍රාහ්මණ මහාසාල සම්පත් නම් යම් රජ කුලයක 100ක් කියලා 100ක් කියලා කියන්නේ 100 කෝටියක් දන් නිදාන ගතව දවස දවස 20 අමුණු කානු වැය කරමින් 40 අමුණක් කහවන් අයවන් මේ ශාත්‍රීය මහසාල සම්පත් නම් ප්‍රදේශ රාජ්‍ය සම්පත් නම් දේවදුන් තුන් යදුන් 20 යදුන් 30 යදුන් 40 යදුන් 50 යදුන් 670 80 යොදුන් 120 යොදුන් ප්‍රමාණ වූ ඒ ඒ රටවල රජ කරන රජදරුවන් විසින් අනුභව කළ යුතු කටයුතු උදාහරණ රාජ්‍ය සම්පත්තිය චක්‍රවර්ති රාජ සම්පත් නම් තතර මහදිවයි. අතර මහදිවෙන් කියන්නේ ජම්බුදීපය, පූර්ව දිවය, අපරගෝ යන්නේ උතුරු කුරු දිවෙන් කියන්නේ මේ හතර තමයි සතර මහදිවෙන් කියන්නේ. සතර මහදිවයිනේ ශුද්ධ දීප 2000කින් ප්‍රතිමණ්ඩිත වූ සියලුම චක්‍රාවට අභ්‍යන්තරේ ඓශ්චර්ය ආධිපත්‍ය කරන්නා වූ චක්‍රවර්ති රජුන් විසින් අනුභව කටයුතු වූ සම්පත්තියයි. ඒ චක්‍රවර්ති රාජ සම්පත්තිය මෙසේ දක්වයි. ඊළඟට පින්නතුනේ අපිට කාල වේලා නිම වෙලා තියෙන්නේ 549 වෙනි ප්‍රශ්නයට පිළිතුරු ඉස්සරහට ටිකක් දීර්ඝයි පිටිපස්සෙ තුනක තියෙනවා. ඉතින් අපි ඊළඟ සැරේට 549 වෙනි ප්‍රශ්නය කියවලා ඒකට පිළිතුරු සපයා ගමු. එතෙක් මේ වැඩසටහන මේ සමාප්ත කරනවා. මේ පින්නතුන් හොඳින් යොන්සු මනසකාරයෙන් එළඹී තියෙන සත්‍යපඥයන් නියතුවම ශ්‍රවණය කරගත්තා. මේ දහම් කරුණු මනසේ ධාරණය කරගත්තා. ධාරණය කරගත්ත ශ්‍රවණය කරගත්තේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන හැම දිනම සීල සමාධි ප්‍රඥා ගුණ පුදවාගෙන පරම ගැඹීර දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයන් තුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඊතාවිකම භාවයක ඔබ අප හැම දිනටම සසල කතරින් ඈතරව අමාමානි වෙන ප්‍රතිබෝධිකේ නිවන් සම්පත් උදා කර ගන්නට ලෝකෝත්තර සත්‍ය උදා කර ගන්නට හේතු වාසනා සම්පත් මේ ප්‍රඥාව තුළින් ලැබේවා කියලා මම ආශිර්වාද හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණයි